ගොඩක් වෙලාවට සලකන හිතන දෙයක් තමයි එකපාරටම භාවනාවට වාඩි වෙලා මේක කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා වගේ කියන හැඟීම. නමුත් භාවනාව කියන දේ ඇත්තටම අපේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නම් ඒ හිත අපිට තියෙන්නේ භාවනාවේදී විතරක් නන් නෙවෙයි. ඔබ සාමාන්‍ය ජීවිතයේදී පවා සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන හැලහැප්පිලි වලට අපි දක්වන ප්‍රතිචාරය, අපි ඒ දේවල් වලට මුහුණ දෙන ආකාරය මත භාවනා ගමනත් ඇත්තටම කිව්වොත් එහෙම තීරණය වෙනවා. ඉතින් ඒ කාන්ද පහුගිය ටිකේම ගොඩක් වෙලාවට ඔය භාවනාවට පෙර ආතුව කරන කියන වැඩවලදී, කරන වැඩවලදී කියන වචනවලදී, හිතන සිතුවිලි වලදී පොඩ්ඩක් සතිමත් වන්ට කියලා යම් විදිහකට උපදෙස් දෙන්න හෝ අවවාදයක් කරන්නට මම බලාපොරොත්තු වුණා. ඉතින් ඒත් එක්ක ඔයාටන්ට මතක ඇති භාවනාවට තියෙන මූලිකම කරුණු නැත්නම් මූලිකම කරදර හැටියට අර අපිට වටපිටාවෙන් තියෙන බාධක ජය ගන්නට නොහැකි වෙන තත්වයක් මත භාවනාවට යනවා. භාවනාව සිදු කරන්නට යනවා නම් අන්න එතනදී අපි අර මමත්වයේ කියන දෙයට අපි යට වෙලා, අර අපි කරන්න ඕන දෙයට යට වෙලා, අර බාහිර තියෙන දෙයින් හින්දා භාවනාව නතර කරන හෝ භාවනාවෙන් ඉවත් වෙන ස්වභාවයකට අපේ හිතපත් වෙන්න පුළුවන්. ඒක හරියටම කියනවා නම් භාවනාවට වාඩි වුණාම ගොඩක් වෙලාවට කට්ටිය කියන දෙයක් තමයි අපේ හාමුදුරනේ සද්ද ඇහෙනවා, හිත දුවනවා, ඇඟරි දෙනවා, එහෙම නැත්නම් මේ විදිහට වාඩි වෙලා හිටියොත් හොඳද, බිම වාඩි වුණොත් කමක් නැද්ද, නැත්නම් මට අමාරුයි හොඳට දෙනවා, පුටුවක් වාඩි වුණොත් පුටුවක වාඩි වුණොත් කමක් නැද්ද, එහෙම නැත්නම් ඉස්සෙල්ලම සක්මන් කරන්න ඕනද, නැත්නම් සක්මන් කරන්න නැතුව වාඩි වුණාට කමක් නැද්ද. අන්න ඒ වගේ අර අපි දරණ අදහස් සහ ආකල්ප මතවාද, එහෙම නැත්නම් අපේ තියෙන දැනුම, ඊළඟට අපි හිතාගෙන ඉන්නවා නම් මේ කාරණේ තුල තමන් මේක කරන්නට දන්නවා, මේක හරියටම සිදු කරන්නේ මෙන්න මෙහෙමයි, ආන් ඒ ආකාරයට හිතාගෙන ඉන්නවා නම් ඊළඟට බලාපොරොත්තු තියාගෙන තියෙනවා නම් තවත් පැත්තකින් අර තියෙන හදිස්සි වගේ දේවල් ආන් එව්ව තමයි භවනාවේදී මූලිකවම අපිට තියෙන ප්‍රධානම බාධකයන් හැටියට සලකන්නට, පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. සද්ද ඇහෙන එක, හිත විසිරෙන එක, හිත පිට යන එක, ඊළඟට කල්පනා කරන්න හිතන එක, අමතක වෙන එක, නිඳ යන එක, ඇලසුම් හදන එක, මතවාදයන්ගෙන් අපේ හිත වැහෙන එක, දැනුම අපිට තට්ටු කරන්න පටන් ගන්න එක, සැක ඇති කර ගන්න එක, තමන්ගේ තියෙන උගත්කම, එහෙම නැත්නම් තමන් මේක ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්න ආන්ගේ දේවල්, බලාපොරොත්තු වීම සහ හදිස්සි වගේ කියන ආන් ඒ වගේ කාරණාවන් වලදී අපි මොනවද කරන්නේ කියන එකයි කතා කළේ. ඕක වරහන් ඇතුලේ කිව්වොත් එහෙම අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයට තමයි දාන්න වෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ භාවනාවට කලින් අපිට කියලා දෙනවා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා. සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා කිව්වහම සිහියට එතකොට අහුවෙන්නේ වර්තමාන මොහොතේදී පැන නගින පැන නැගින දේවල්. මේ පැන නගින සහ පැන නැගින දේවල් තමයි ඔයි ඉස්සෙල්ල මම අර නිකන් ලිස්ට් එකක් වගේම අනුපිළිවෙලකට වගේ කොහොම හරි කමන්නේ කියාගෙන ගියේ. ඉතින් මූලිකවම උපදෙස් හම්බ වුණා ඔයයන්ට මතකයක් ඇති ඔය තියෙන දේවල් වලට සාදර වෙන්න කියලා. මේ තියෙන උගත්කම ඇවිල්ලා අපිට තට්ටු කරලා කිව්වට ඕක කොහොමනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. බලාපොරොත්තු ඇවිල්ලා කිව්වත් මට මේ සද්ද ඇහෙන එක නෙවෙයි ආනාපානය තමයි බලන්න ඕනේ කියලා එව්ව ගණන් ගන්නට යන්න. එව්වට හේමම තියන්න දෙ. ඒවට යට වෙන්න යන්න. එන්නේ ඒ ආකාරයෙන් කියලා තමයි තවත් පැත්තකින් තවත් ටිකක් විස්තර කරොත් එහෙම සද්ද ඇහෙනකොට ඒ සද්ද වලට සද්ද අපිට කරදරයක් කරගන්න එපා කියලා මම කිව්වා. ඊට පස්සේ හිත විසිර යනවා නම් හිත පිට යනවා නම් ඒක පිට යන්න ඉඩ දෙන්න. ඒක හිත පිට යන එක ඒක හිතේ සාමාන්‍ය ස්වභාවය. අපි ඒක අනුමත කරන්ට වුණාම ඒකට එකග වෙන්න උනහම මෙතන දබරේ නැති මෙතන අර අපිට කරන්න ඕන දේ කියන එක අයින් වෙලා යන. ඒ වෙනුවට වර්තමානයේ තුල තියෙන දේ දකින්න, පේන්න, බලාගෙන ඉන්න අපි ඉගෙන ගන්න පටන් ගන්න. ඉතින් අන්න ඒ වගේ කාරණාවක් එක අපි අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නැත්තම් සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන මූලික අඩිතාලමට පොඩ්ඩක් ඉතු වෙන්න උත්සාහ කළා පහුගිය කාලෙදී. ඒක තවදුරටත් මම විස්තර කළා අර කතා බහ කරනකොටත් වැඩ කටයුතු කරනකොටත් සිහිය දියුණු කරගන්න උත්සාහවන්ත වෙන්න වගේ කියලා. ඉතින් ඔය කියන කාරණාවල් එක්ක යනකොට පින්නතුනේ අපි මූලිකවම ඔය වටපිට තියෙන දේවල් වලට අර කියාපු හැම කාරණාවකටම සාදර වෙන්න, එහෙම නැත්නම් ඒවා මහා ලොකු ප්‍රශ්නයක් හැටියට
අත්කර නොගන්ට උත්සාහ කරන්න පටන් ගත්තාම භාවනාව තුළ අපේ හිත තැම්පත් වෙලා තියෙනවා අතහැරීම පුරුදු කරපු හින්දා. ඒවා අර මට ඕන හැටියට ක්‍රියාත්මක කරන්න නොගිය හින්දා ආත්ම සංඥාව කියන එකෙන් බැහැර වෙන්න උත්සාහ කරපු හින්දා එහෙම නැත්නම් ඔය කියන විදිහේ හිත තැම්පත් වෙලා තියෙන්නේ අපි විපස්සනාවක් කියන දේ විදර්ශනාවක් කියන දේ පුරුදු කරපු හින්දායි. ඒ කියන විදර්ශනාව, ඒ කියන අතහැරීම, ඒ කියන අනාත්මය, ඒ කියන මට්ටම තුළදී හෝ අයින් කරගන්න බැහැර කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ හිත තැම්පත් කරගන්න පුළුවන් විදිහින්ද. එතකොට මේ දෙක එක හා සමානව යන කාරණාවක් වශයෙන් පහුගිය ටිකේම මම කියලා දෙන්න උත්සාහ කළා සතිපට්ඨානය ආශ්‍රයෙන් කතා කරනකොට. ඉතින් එහෙම ඔය තියෙන හතර වටේ තියෙන දේවල් වලට අපිට බාධා කරන දේවල් එක සාමදානයෙන් ඉන්න සාමයෙන් ඉන්න හිත හදාගන්න කෙනා ඊළඟට කිට්ටු වෙනවා ශරීරයට.